ගෞරව ප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ඊයේ තෙමස් පූර්ණ පින්කම් මාලාවක් සිදු කෙරුණා. ඒ අනුව ඊයේ රාත්‍රියේ ධර්ම දේශනාවක් පවත්වනු ලැබුවා. ඒ පූජ්‍ය මැදකුඩ අබේතිස්ස හිමියන් විසින් එම ධර්ම දේශනාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. සරණං ගච්ඡාමි සංඝං සසේකට පෙර ආපුව අපි කවුරුත් නොසිතපු වෙලාවක හදිසි අනතුරකින් තමන්ගේ ජීවිතයෙන් සමුගත්ත සනත් නිශාන්ත ඇමතිතුමාන්ට පිනනුමෝදන් කිරීම සඳහා තමයි මේ උතුම් ධර්ම දේශනා පින්කම යොදාගෙන තිබෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි. අපේ හිතවතා ඥාතිවරයා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ මරණයට පත්වෙන ස්වරූපයක් ගත්තොත් ආයුක්ඛය කම්මක්ඛය මොනවද කර්ම ශක්තිය කියලා කියන්නේ? දැන් වෙලාවත් ඔය නාලාදී වගේ නෑ දීලා උත්තර කරගන්නේ. දැන් එක වෙනම දෙයක් තමයි ඉලාව නේද කියලා. මොන්නේ මොඩියෝ විවට පස්සේ පිස්සු. හරිද? එතකොට මේ මිනිස්සේ ඊළඟ වෙලාවට මොකද කරන්න ඕනේ? ඒ මනුස්සයාට මෛත්‍රියෙන් සලකන්න කියලා බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ මේ තම්බුසේක ප්‍රතිනාජිත වාමුනි. නාලාගිරි දමනය කළේ නෙත්තම්බුසේක විදිනා ජිතවා මුලින්දෝ කියන මෛත්‍රියනේ. මං අර කසාද කරලා එක ගෑන්ල මේකෙන් හෙව්වා. ඒ කොල්ලා ගැන සමීර එලීටලයිද? මං බුදුහාමුදුරුවෝ නම් කරේ එක නෙමෙයි, බුදුහාමුදුරුවෝ කළේ මෛත්‍රියෙන්. මතක තියාගන්න, තාපසයට කෙල ගැහුවත් ආසන්න ජයග්‍රහණ තියෙන්න පුළුවන්. හැබැයි උනාට දීර්ඝකාලීන පරාජයක් අවදාවත් නැතිනේ. තමන්ට අවංකවම ආදරය කරන මිනිහෙකුට, තමන්ට ආදරයෙන් වැඩ කරන මිනිහෙකුට ද්වේෂ සහගතව කටයුතු කරනවා නම් අපච්චි කෙනෙක් තාත්තෙක් වගේ. ඒක අනිත් පැත්තට එන හැටි පින්නතුනි ආනන්තරේ පාප කර්මයක් මව මැරීම කියන්න වෙනවා. මවක් පියක් වගේ, පියෙක් වගේ රට වෙනුවෙන් රටේ මිනිස්සුන්ගේ හුස්ම ගන්න එක වෙනුවෙන් එහෙම හිතමු නියෙකුට කාට හරි පුළුවන් නම් ඇත්තටම ද්‍රෝහිකමක් කරන්න. ඔබතුමාගේ මාස දෙක තුනකට සැරයක් එනෝමයි ෆොටෝ එකක් මහින්ද රාජපක්ෂ මැතිලා කියලා. අර ගහනවා නේද කට්ටිය? මම හිතන්නේ ඒක දෙහි කපනවා වගේ වැඩක්. දැකලා තියෙනව නේද? මෙන්න ස්ත්‍රීතාවෙන් දැන් අන්තිම වෙලාවෙ ඉන්නේ කියලා ෆොටෝ එකක් දෙකක් එනවා. ඒ වගේ නේද? ඒක තමයි. 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 ඒක තම
මේ අතර කතෝලික ආගමික වතාවත්ද පැවැත්වුණා. ඒ රාජකතලුව කතෝලික දේවස්ථානයේදී මේ සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්ව සිටියා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.